ආයුබෝවන් සුබ මධ්‍යහන ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවාපුවත් විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත ඇල්ලෙදිත් අලව්වේදිත් ජීවිත අටක් මහා මගට බිලි වෙයි කැඳවීම නොලබුණු උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට අභියාචනයටත් අවස්ථාව ළමා අපයෝජන නඩු විභාගයට වෙනම අධිකරණයක් ලෝපුනා කොරෝනා මරණ 8 ලක්ෂයේ ඉක්මවයි මුලින්ම දේශීය පුවත් අලව්ව සහ ඇල්ල ප්‍රදේශවලදී සිදු වූ රියනතුරු වලින් පුත්කලින් 8 දිනකු ජීවිතක්ෂයට පත් වුණා ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙර නිමිනුයි අනතුර සිදු වුණේ කුරුණෑගල කොළඹ මාර්ගයේ වලකුඹර ප්‍රදේශයේදී මෙම මාර්ග රියනතුර සිදුව තිබෙන්නේ අද අලුයම 4ට පමණයි කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදු වුණා මෝටර් රථයේ සිටි රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා අලව රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසු මීකේ බබයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා මෙතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණැල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 150ක ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුල පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කර තිබෙනවා. බරපතල තුවාල ලැබූ 4 දෙනෙකු සිරිගල බදුල්ල වැල්ලවාය සහ දෙමෝදර රෝහල් වලට ඇතුළත් කෙරුණා. දෙමෝදර රෝහල්ට ඇතුළත් කළ 3 දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෑන් රථයේ ප්‍රපාතයට පෙල්ලීමත් සමග රියදුරු එහි සිරි වී සිටි අතර ඔහු මුදා ගැනීම සඳහා පැය දෙකක් පුරා මෙහෙයුම් සිදු කෙරුණා. පොලිසිය සහ යුද හමුදාව ඊට එක්ව සිටියා. බලාගෙන අර අතාතරණි පොයි වැලාතරණි පත අල්ලගෙන මුදා ගැනීමෙන් පසු රියදුරු රෝහල් ගත කළද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. රැකියා විරහිත උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනේ මෙතෙක් කැඳවීම නොලැබූ ආයුධකරුවන්ට අභ්‍යර්ථන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ලබන මස 15 වනදාට පෙර තම අභ්‍යර්ථනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. රැකියා විරහිත උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන සඳහා කැඳවීම නොලබන බවට ප්‍රකාශයට පත් කර ඇති එහෙත් අනිකුත් සුසුකම් සපුරා ඇති ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සමාජගතවේ තිබීම සහ රැකියාවක නිරත වීම ලෙස සඳහන් ආයුධම් කරුවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි. ඒ අනුව සුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැඳවීමටත් අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතා පවසනවා. එම ආයුධම් කරුවන්ට රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.pubad.gov.lk හි පළ කර ඇති දැන්වීම අනුව ආයුධම් කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ළමා අපයෝජන නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවති ළමා අපයෝජනයට එරෙහි පියවර වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ළමා අපයෝජනයට එරෙහි පියවර ප්‍රතිඥාව ලබා දීමෙන් පසු සියලු දෙනා පහන් දැල්වීමට එක් වුණා. ශිරත් රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට තාරක බාලසූරිය අජිත් නිවාඩ් කබ්‍රල් යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එක්ව සිටියා. අද උදෑසන වන විට කොරෝනා රෝගීන් 23 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම පුද්ගලයන් අතරින් 18 දෙනෙකුම එක්සත් අරාබියමේ රාජයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින්. දිනේ අලුතින් හඳුනාගත් 23 දෙනාගෙන් 18 දෙනෙකු මුලදී නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානීය වෙමින් සිටි පුත්කලයන් දෙදෙනෙකු චෙන්නයි සිට පැමිණ අම්පාර නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ
එක් පුද්ගලයෙකු කුවේට් සිට පැමිණ එකෝ සෆාරි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එමෙම ඉන්දුනීසියාවේ සහ තුර්කිය සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද ඒ අතරවනවා. කඳකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුරුතවන මධ්‍යස්ථානයට සම්බන්ධ සියලු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙවර විට 629ක්. ඉන් 508 දෙනෙකු පුරුතාපනය වන රැඳවුවන්. කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු, පෞල් හා සමීපතමින් 48 දෙනෙකුද ඒ අතරවනවා. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් 15 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර අද දිනේ නිවෙස් බලාපිටත් ව්‍යාමට නියමිතයි. ඒ අනුව මේවර විට පුද්ගලයන් 31173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. තව තුනටත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සංඛ්‍යාව 6855ක් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. ඊයේ දිනය තුලදී PCR පරීක්ෂණ 1590ක් සිදු කර ඇති අතර ඒ අනුව මේවර විට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 2148ක්. අමරිකාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. අමරිකාවේ සිටි 291 දෙනෙකු, ඉන්දියාවේ චෙන්නයි සිට 14 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකකුයි අද අලුයම දිවයිනට පැමිණියේ. ලෝපුරා කොරෝනා මරණ සංඛ්‍යාව මේවර විට 8,00,000ක්ම වා තිබෙනවා. වෛරස ආසාදිත සංඛ්‍යාව 2,31,20,216 දක්වා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 1,57,13,254ක් බව එම සංවිධානය පෙන්වා දෙනවා. එමෙම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි කොවිඩ් ගෝලීය වසංගතය වසර දෙකකට අඩු කාලයක් තුලදී ලෝකෙන් තුරන් කිරීමට හැකිවනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ. ඒ ප්‍රධානි ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 1918 වසරේ ලෝපුරා පැතිරුණු ස්පැනිෂ් ෆ්ලූ වසංගතය වසර දෙකකින් නිමා වූ අතර නූතන තාක්ෂණයේ හේතුවෙන් කොරෝනා වසංගතය ඊට අඩු කාලයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි. ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම ඍජු තැන්පතු සමගින් ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 දක්වා මෙසේ ඉහළ ගොස් තිබෙනවා. අරමුදලට විවිධ පුද්ගලින් පරිත්‍යාග කළ මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නා. කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුපියල් 1,12,801 මුදලක්ද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය රුපියල් 4,73,870යි 782ක මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රුපියල් 6,96,297ක මුදලක්ද ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ දිසානායක මහත්මිය රුපියල් 1,77,000ක මුදලක්ද ලබා දුන් පරිත්‍යාගවලට ඇතුළත්. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක විය හැකි. දුරකථන අංක 0626-0120-120-1180-01-254-340-24-412 ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව පවතිනවා. අම්බලංගොඩ පැරට් හන්දිය අසලදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදියකින් ගමන්ගත් මෙම පුද්ගලයාට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ අඹලංගොඩ කුලියගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තිදරුපියෙක්. නවකමුව මාපිටිගම කුඩා පාලමේ සිට කිසියම් පුද්ගලයෙකු ගිනියාවේ කොටස් සහ ජීවඋණ්ඩ තොගයක් ගඟට විසිකර ඇති බවට නවකමුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව එම ස්ථානයේ පරීක්ෂා කළ අතර එහිදී බොරදොළහේ ගිනියාවියක කොටස් සහ බොරදොළහේ ජීවඋණ්ඩ 16ක් මිලිමීටර 9 පිස්තෝල උණ්ඩ 15ක් හඳුනා නොගත් කුඩා ගිනියාවියක ජීවඋණ්ඩ 63ක් ස්වාකින තිබෙනවා. කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයන් ගිනියාවි හා ජීවඋණ්ඩ මෙලෙස ගඟට විසිකරන්නට ඇති බවටයි නවකමුව පොලිසිය සැක කරන්නේ.
භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වැරදි කරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ. පතල් හා භූවිද්‍යා ඒකකයේ ඇතිවෙච්ච වංචා පිළිබඳව දැන් තමත් කමිටුවක් පත් කරා. අපි ඇයට උපදෙස් ලබා දීලා තියෙන මාස ගණන් යන්නේ නැතුව පුළුවන් තරම් කෙටි කාලයක් ඇතුළත අපිට මේ එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂා කරලා වාර්තාවක් ලබා දෙන්න. ප්‍රසිද්ධ දේවල් තියෙනවා මේවයි වැඩක් කරගන්න ගියාම පරිසර බලපත්‍රයක් වෙන්න පුළුවන් නැත්නම් වැලි බලපත්‍රයක්, පස් බලපත්‍රයක්, ඒ වගේම ගල් පර්මිට් එකක් මේවා ගන්න ගියාම විශාල කාලයක් ගත වෙනවා. ඒ වගේම අතිරේක මුදල් දෙන්න වෙනවා කියලා. සුදුසු නැති තැන්වල අනවශ්‍ය විදියට මේ කටු සිද්ධ වෙනවා කියන එක තමයි අපටත් වාර්තා වෙලා තියෙන්නේ. අපි රටේ සමස්ත මේ සේවාමන් ලබා ගන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව අපිට ඒ අයගේ යම් තොරතුරක් තියෙනවා නම් ලිඛිතව අපිට ඉදිරිපත් කරන්න කියලා අපි වහාම ඒ සඳහා මැදිහත් වෙනවා. මේ ආයතන පිරිසුදු ආයතන බවට පත් කරන්න, වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍ය ආයතන බවට පත් කරන්න ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අපි ගන්න. ඒකෙදි මොනතරාතිරමක කෙනෙක් මේවට සම්බන්ධ වෙලා හිටියත් අපි ඇයට කිසිදු විඩක් ලබා දෙන්න සූදානම් දියුණු රටවල රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීම දිරිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසනවා. විදේශ රැකියා ශාස්ත්‍රයේ නව පිදවීමක් වෙනුවෙන් ලබන වසරේ සිට විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිර්ධාරින් සමග පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී ඇතිවන ගැටලු මෙන්ම ඊට ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. ඉලක්කගත වැඩපිළිවෙලක් 2021 ඉඳලා අපි ආරම්භ කරන්න තෝරනවා. මම දැක්ක පසුගිය කාල සීමාව තුළ කුවේට් සිට අසර වෙච්ච අයගේ මම දැක්ක අමාත්‍යාංශයේ පත්‍රයේ දාලා තමයි තොරතුරු හිවි. ඉතින් අවුරුදු ගාණක් මේ ආයතනයක් තිබුණත් අමාත්‍යාංශයක් තිබුණත් විවිධ කාල සීමාවලදී හැබැයි තොරතුරුක් අපිට ගන්න හැකියාවක් නැහැ. තමයි ඉල්ලීමක් කරන ඉතාම තික්මනේ. සිවිලුම ශ්‍රමිකයන් කාර්යාංශේ ලියාපදිංචි වෙන. මේ සිවිලගේ තොරතුරු ශනිකව අපිට ලබගැතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි හැමතිස්සෙම මැද පෙරදිග විතර බලන් ඉන්න එපා. අපි ජපානයේ ආරණ සංඛ්‍යාව මෙතන වැඩි කරන්න ඕන. කොරියාවට අපි යන්නේ වැඩි කරන්න ඕන. මොකද අද ලෝකේ පිළියරන් තියෙන ශ්‍රී ලංකාව ගත්තාම මේ කොරෝනා වසංගතයෙන් 15 වෙනි එකම රට බවට. අනිත් රටවල තියෙන කෝට් එක අපි ගන්න ඕන. ඒක ඔබේ වගකීම. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් හා සහකාර සංවිධායකවරුන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි පින්නෙබුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස ඩිලන් පෙරේරා සහ ජයන්ත කැඩගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වීම් ලිපි ලබා ගත්තා. ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත් කර ඇත්තේ ජගත් පුෂ්පකුමාර, මොහමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අසංක නවරත්න මහතායි. අග්‍රාමාත්‍යවරයා පත් කළ මෙම තනතුරු කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මෙරට ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයක් කෘෂිකර්මාන්තයට ලබා දෙමින් එම ශ්‍රේෂ්ඨයේ තුළ නව පෙරලියක් සිදු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අතිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ එතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන්නේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය. එනිසා මේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා පිට දැවැන්ත තීරණ කාරණා රසක් ගන්න තියෙනවා. තාක්ෂණයේ පැත්තෙන් ඉතාම ඉහළින් අපි ඉන්නවා. හැබැයි මේ තාක්ෂණයේ ගමට යෑමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි මේ සියල්ල අධ්‍යයනය කිරීමක් තමයි කරන්නේ. මේ අධ්‍යයනය කරලා අපි ලබන සතියේ සියලු දෙනෙකුට ඉඳවලා අපි මේ රටේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරියට ගන්න ප්‍රියාමාරුවන් පිළිබඳව අපි මාධ්‍ය හමුවක් තියෙනවා. එදාට අපි රටට කියනවා අපි ජාතික වැඩපිළිවෙලක් හදලා අපි කරන්නේ මොකක්ද කියලා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ තවත් ප්‍රවර්තන වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. මේගමුව විවිධ සේවා සමුපකාර සමිතිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අද දිනේ නිල වශයෙන් වැඩසටහන ආරම්භ වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරු නැතුරු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා. මේගමු සමූපකාර සමිතියට අයත් සියලු ශාඛාවල ලක්කඩ සහ ස්වාධීන රූපවාහිනිය ඇසීමට සහ නැරඹීමට අද සිය අවස්ථාව සලසා තිබෙනවා. සමූපකාර අලවිසල්වලද මෙය ක්‍රියාත්මකයි. ස්වාධීන රූපවාහිනී නාලිකා ප්‍රවර්තනාශය මගින් මෙය ක්‍රියාත්මක කරනවා.
සම්පකාර ජාලයේ විදියට සීමා සහිත මේ සම්පකාර සම්පති ජාලයත් ඒ වගේම රූපවාහිනී මාධ්‍ය ජාලයේ පළමු රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදියට සුවදී රූපවාහිනී මාධ්‍ය ජාලයේ එක්වීමත් මම හිතනවා ඉතාම වැදගත් සුවිශේෂී අවස්ථාවක් විදියටයි මට පේන්නේ දැයින්නේ ඒ නිසා මම හිතනවා අද මේ ආරම්භ කරන්න ඉතාම වැදගත් ඒ වගේම සමාජයේ වෙනුමෙන් සහ ප්‍රේක්ෂක රසික ජනතාව වෙනුවෙන් සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් කළ යුතුම කාරණාවක් විදිහටයි මම මේ කාරණාව දකින්නේ මට පේන්නේ කටපොල් වගාව තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගෞරවනීය ස්තුතිය පළ කරනවා මේ ආකාරයෙන්ම ෆාම් ඔයිල් ආනයනය තහනම් කරන නිසායි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සංස්කාරක හරිත අලුත්කමගේ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා ජනාධිපතිතුමා කිව්වා මේ කටුපොල් වගාව සම්බන්ධයෙන් රජයේ තීරණය කටුපොල් අලුතෙන් වගා කරන එක සම්බන්ධයෙන් මින් ඉදිරියට ඒ සඳහා අවසර ලබා දෙන්නේ නැහැයි කියන ඍජු ඒ වගේම එඩිතර දූරදර්ශී තීරණය ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා. ඒක දැන් රජයේ ප්‍රතිපත්තියේ තීන්දුවක්. විද්‍යාත්මක පර්යේෂණ හරහා තහවුරු වෙලා තියෙන දේ තමයි පරිසරයට වෙන හානිය ඇරුණාම සෞඛ්‍යමය වශයෙන් කටුපොල් තෙල් එහෙම නැත්නම් පාම් ඔයිල් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ අපි පාම් ඔයිල් කියලා කතා කරන මේ තෙල් වර්ගයේ තියෙන අහිතකර ගුණාංග මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර වෙන ආකාරය පිළිබඳ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒතර කටුපොල් වගාව රට තුල නැවැත්වීම හරහා ඍජු ලෙසම පාරිසරික හානිය තමයි ඇඩ්‍රස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් තමයි අපිට කතා කරන්න අපිට සතුටු වෙන්න පුළුවන්. මේ රට කරවන ඇත්තන්ගෙන් ඉල්ලා සිටියා රටේ ජනතාවට ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කරන නීති සම්පාදනය කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අධිකරු ජනාධිපතිතුමන්ට අපගේ ස්තුතිය පළ කරනවා මේ ගත්ත එක් පියවරක් පිළිබඳ. කටුපොල් ගස වගා කිරීම අඩු වුණාම ඊළඟට විය හැකි කාරණේ තමයි කටුපොල් තෙල් ආනයනය වැඩි වීමට පුළුවන්. ඊළඟ පියවරක් විදිහට අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේ විද්වතුන් එක්ස්ප්‍රස් කරලා මේ කටුපොල් තෙල් ආනයනය තහනම් කිරීමට ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කරලා කටුපොල් තෙල් ආනයනයත් තහනම් කළ යුතුයි කියන කාරණේ මහමැතිවරණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ලලිත් එල්ලාවල මහතා පිළිගැනීමේ උත්සවයක් බණ්ඩාරගම අරුක්කඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මහමැතිවරණෙන් ජයග්‍රහණය කළ තම නියෝජිතයා පිළිගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් රසක් පිළිගැනීමේ උත්සවයට එක්ව සිටියා. ලලිත් එල්ලාවල මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කෙරුණා. ජනාධිපතිතුමා වැඩ කළ පෙන්නලා තිනවා ඒකින්ද ජනතාවට වගේම අපිටත් විශ්වාසයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු මේ රජය වැඩ කරනවා කියලා විශ්වාසයි. මිත්‍යා ජාතිපක්ෂයේ යහපාලනය කියලා ආවට ඇති වෙච්ච යහපාලනයකුත් නැහැ. වෙච්ච සංවර්ධනයකුත් නැහැ. මේ ජනතාවට අපි කියන්න තියෙන්නේ බලාගෙන ඉන්න වැඩිපුරම වැඩ කරන කාලේ තමයි ගෝඨාභය රාජපක්ෂ අධිකාරී ජනාධිපතිතුමාගේ කාලේ. මේ අතර මාතර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කරුණා කොඩිතුවක්කු මහතා පිළිගැනීම සඳහා මහරගම පමුණුව ව්‍යාපාරික ප්‍රජාව උත්සවයක් සංවිධානය කර තිබුණා. ඇඟලුම් කර්මාන්තය දියුණු කර ආනයනය නතර කිරීම සඳහා අවධානය යොමු ඇති බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමාගේ සහ රජයේ අවශ්‍යතාවයක් සහ වුමනාවක් තියෙනවා. ඇඟලුම් ශාස්ත්‍රය රටේ නිෂ්පාදනය කළා. ඒ පිටරට යමන සහ රටේ අවශ්‍යතාවයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඒ වගේම පිටරටින් ගෙන්න ඇඟලුම් සම්පූර්ණ නවත්තන්න එහෙම සාකච්ඡා මාර්ගයෙන් දැනට ප්‍රයත්න කරනවා. ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.